අපසල බාගන්නේ ඒක එතනදී ඒක ඒක ඇත්තටම මේ මේ පන්තර විරුද්ධ වෙනව නැද්ද කියන තීරණය කරන උසාවියක් විසින් ඒතකොට ඒක මහේස්ත්‍රාත්වරයේ විසින් තමයි තීරණය කරන්නට යන්නේ ආගමික විශ්වාසයක් දෙනවා සත්‍යතාවයක් කියලා නේ ඒතර ඒවයි ගැටලු තියෙනවා අපිට ඉතින් දැන් ඒ වගේම දැන් මේ සමාජ සේවාවල් වල නිරත වීම නැත්තම් මිනිසුන්ට උදව් කිරීම හැම ආගමකින්ම කළ යුතු දෙයක් එතකොට ඒකට සීමාවන් පැනවීමක් ඇති වෙනවා ඊට පස්සේ අපි අපි කල්ලි ගැසෙන්නට පටන් ගන්නවා දැන් එහෙම පුළුවන් සමාජයකට පවතින ඒ විදිහ සීමා කිරීම උඩ සමාජයකට පවතින පුළුවන් ඉතින් දැන් දැන් බලය සහගත යන සාවද්ද කරුණු ඉදිරිපත් කිරීම දැන් මොකද සාවද්ද කරුණු කියලා කියන්නේ ආගමක දැන් අද කියවකම මම අපි අපේ විශ්වාසය තමයි අහමු ප්‍රශ්නේදී විශ්වාසය ඒ පිළිබඳ ප්‍රශ්නයක් නෑ දෙවියන් වහන්සේ ලෝකයේ මැවුවා නම් දෙවියන් වහන්සේ මැවුවේ කවුද එතකොට දැන් අපේ ඒකට අර්ථකථනයක් තියෙනවා නේ දැන් අපි කියනවා එකම දෙවි කෙනෙක් පමණ වැඩ සිටින්නේ වෙන දෙවිවරු වැඩ සිටින්නේ නැහැ කියලා. ඒ අපේ විශ්වාසය නේ එතකොට නම් බුදු දහමේ සහ Hindu දහමේ ඊට වඩා වෙනස් දේව සංකල්ප තියෙනවා අපි ඒවට ගරු කරනවා නේ නමුත් දැන් උසාවියකට ඉඩ දෙන්න පුළුවන්කම තියෙනවද මම ප්‍රකාශ කරන දේ මගේ ආගමට අනුව සාවද්දේ කියලා කියන්නේ. ඉතින් දැන් අන්න ඒ වගේ ආගමික සංකල්පය නැත් ආගමික විශ්වාසයන් පිළිබඳව අර්ථකථන දැක්වීම හරිද වැරදිද කියලා කියන එක අපි මහේස්ත්‍රාතු සාවියකට පවර්ලා තියෙනවා. දැන් මේක අතිශය භයානක දෙයක්. මේක අපිට විතරක් නෙමෙයි ඔය හිතන්නේ මේ මේක බලාත්මකුණොත් එහෙම හැම ආගමකටම පොදු වෙන එකක්. දේශනා කිරීමේ එතන ගැටලුවක් නැ නේද දැන් අර ඉන්දියාවේ ස්ටේන් ලොස් ඒ රජයෙන් කන 25 එක වගන්ති නේද මේ ඉන්දියන් දේශනා කිරීමේ ගැටලුවක් නැද්ද ප්‍රචාරය කිරීමේ ගැටලුවක් නැද්ද දැන් ධර්ම දේශනාවක් කරන තැනකට කිසියම් කෙනෙක් ඉස්සලා ගිහිලා උසාවියට ගිහිලා ගන්න පුළුවන් අතුරුනි කියන නියෝගයක් මේ ධර්ම දේශනාව නිසා අපේ ප්‍රදේශයේ ඉන්න කතෝලික පිරිස් මේ මේ අන්‍යාගම මේ බෞද්ධාගම වැරද ගන්න පුළුවන් ඒ නිසා මේ මේ බණ මේ දේශනාව පවත්වන්න බැහැ කියලා. එවැනි වරද කරන්න ඉස්සෙල්ලා වර්ණියෝගයක් ගන්න බෑනේ. දැන් එයා අනාගතයේදී අපිට කියන්න කියන්න පුළුවන් මේ මිනිස්සයා දැන් මේ මහත්මයා මිනිහම් මරයි හෙට කියලා අපිට වර්ණියෝගයක් ගන්න බෑ. දැන් හාමුදුරුවන්ගේ බණ කියන්න ඉස්සෙල්ලා හාමුදුරුවන්ට විරුද්ධ වර්ණියෝගයක් ගන්න බෑ. හාමුදුරුවෝ කිව්වොත් ඔව් බුද්ධාගමට එන්න මම දෙන්නම් මේ 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 ද්‍රව්‍ය මේ ආදාර මම දෙන්නම් රස්සාවල් එහෙම හාමුදුරුවෝ කිව්වා හාමුදුරුවන්ටත් ඒ කතෝලික ප්‍රශ්නේ කරන එක තීරණය කරන්න මේක වරදක් නැද්ද කියන තීරණය කරන උසාවි විසින්නේ ඔව් උසාව වරදක් අනිවාර්යයෙන්ම සෙවිය යුතුයි එහෙමනේ නමුත් නඩු පැවරීමක් කරන්න පුළුවන් නේ ඕන ඕන කෙනෙකුට ඔය තියෙන ඕන කෙනෙක් සම්බන්ධව දැන් මම දැන් අද කරුවලේ මේ යනකොට කවුරු හරි මට විරුද්ධව චෝදනාවක් කරොත් එහෙම මම යාගේ පොකට් එක ගත්තා කියලා මම ඉතින් උසාවි ගිහිල්ලා ඔප්පු කරන්න අනන්තවත් නිර්දෝෂී මිනිස්සුන්ට විරුද්ධව චෝදනා තියෙනවා දැන් එහෙම කියන්නේ මේ මේ ඒක උදාහරණයක් හැටියට අරගෙන කියන්න අරකයි මේ පනත ඒක ඕනම පනතක් සම්බන්ධව කියන්න පුළුවන් මිනිමරුන් චෝදනාවක් වුණා දැන් ඔය අමතිවරු කියන්නේ මට විරුද්ධව තියෙන මිනිමරුන් චෝදනාවක් මම කියන්න ඕනේ එතනදී ඒ යම් කිසි වරදකට ගුරුදුරුතනත්තයි ඒ පැමිණිල්ල කරන්නේ ඔබතුමාට පුළුවන් දවසක් දැන් මෙතනදී මහජන සුභසිද්ධ වෙන්නේ ඕන කෙනෙකුට එන්න පුළුවන් ඒක දෙවෙනි එක මේ අනිත් අධ්‍යාපන මේ කෙටුම් පදේ තව බරපතල තත්වයක් තියෙනවා මේ වැරදි උදා ඕනෑකමින් දැනුවත්ව කරන යද්දි බවට නීතියෙන් පූර්ණ නිගමනය කරලා තිබෙනවා එතකොට මේ ඉංග්‍රීසි I have the English version all offenses under the act shall be treated as deliberate conscious offenses මෙතනදී ඔප්පු කිරීමේ මොකද වගන්දි නම්බර් නම් 5 අනිත් අනිත් එකේ නේ 4 that not this one මේ මේක මේ නෑ නෑ ඒ සාමාන්‍ය ඒ එහෙම කරනක මේ මේකත් අදාළයි ඉතින් මේ මේ එතකොට දැන් මේ ස්වාමී ස්වාමී ගා පියතුමා කිව්වා වගේ අපි හොඳ හිතින් කරන යම් ක්‍රියාවක් එහෙම එහෙම කරනවා මම නම් නෑ නෑ පාතක් ගන්න මම නම් නෑ මම නම් දැකලා මේ මේ පන්න අපි මේ දැක්ක එකක් සම්පූර්ණයි මවසන් කරන්න දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ආගම හා සම්බන්ධ ප්‍රශ්නයනේ විශ්වාසය හා සම්බන්ධ ප්‍රශ්නයනේ අපි අතර වෙනස්කම් තියෙනවා. ඒ අපි ඒ විශ්ව ඒ ආගම් වල තියෙන ඇදහිම් පිළිවෙල වෙනස්කම් එක්ක තමයි අපි සුහදශීලීව පවතින වෙන්නේ නේ. එතකොට දැන් එතරම්දී දැන් මේ මේ කියන කරුණ සාවද්දේ නැද්ද කියන කාරණය පිළිබඳ උසාවියක් කොහොමද තියෙන්නේ කියලා.
ඉතින් ඒක ප්‍රශ්නයක්. අනිත් එක තමයි දැන් කියනවා දැන් කවුරු හරි ආගමක් වෙනස් කළොත් එහෙම ඒක ගිහිල්ලා අපි රපෝර්ට් කරන්නට ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. නේ? ඒ හැරිච්ච කෙනා විතර නෙමෙයි ඒකට උදව් කරපු අය මේකට සහයෝගය දක්වපු අය මේ ඔක්කොම අල්ලම නේ. ඒතර කවුද අපි නිශ්චිත? දැන් අපි කියමු අපේ දැන් අපේ නිශ්චිත අපිට තියෙනවා කතෝලික සභාවට එද්දි නිශ්චිත දේව මෙහෙයක් තියෙනවා. එතකොට ඒ වගේ මේක රෙජිස්ට්‍රේෂන් එකකුත් අපේ පල්ලිවල තියෙනවා. නමුත් බෞද්ධ බවට පත් වෙනකොට කියන්නේ එහෙම නැහැ. එහෙම රෙජිස්ට්‍රේෂන් එකකුත් නැහැ. දැන් කෙනෙක් බෞද්ධයෙක් කියලා කියන්නේ විසම මේ වෙන්නේ අපි කියමුකෝ හැම පොයෙටම පන්සල් යන කෙනාද බෞද්ධ කෙනා. එහෙම නැත්නම් තමා බෞද්ධයෙක් කියලා ඔප්පු කරන්න තියෙන මොකක් හරි දැන් උසාවියකට ලිඛිත තියෙන්න එපා නේ සාධකයක් තියෙන්න එපා. එහෙම එහෙම තියනවාද? ඒ දැන් එතකොට මේ පළත් පිටුඹට ආවොත් එහෙම මේක සටප් ගන්න සාධක අපිට බලන්න මේ ප්‍රශ්නේ එන්නේ නේ. ඒ කියන්නේ අපි විතරක් ඔපත් මේකෙන්ම තියනවා නේද ආගම බෞද්ධ කියලා. ඒක උපන් සාධක මම උපන් සාධක කියන ආගම. උපන් සාධක ආගම නේද? දැන් ආගම උපන් සාධක ඇතුළු කරන්න වෙනවා මම දැන් මේ පළත් ක්‍රියාත්මක කරන්නේ. දැන් එතකොට දැන් මම කියන හැරෙන කෙනෙක්. නේද? දැන් එතකොට දැන් දැන් කවුද ගිහිල්ලා දැන් මේ මේ මෙහෙම කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මේක පැහැරහැරියොත් ඒ කියන්නේ මේක මෙතනට රපෝර්ට් කරන එක පැහැරහැරියොත් එහෙම එයාට දෙන දඬුවමත් අවුරුදු 5ක් සහ 7ක් අන්න ඒ ප්‍රමාණය නේ. හොඳයි. ඒතකොට දැන් මේවයේ තියෙන දැන් මම කියන්නේ මෙන්න මේ විදිහේ නීති ගෙනෙමින් සිද්ධ වෙන්නේ අපි අතර තියෙන දැන් සුහදතාවයේ බිඳියාමත් ඒ වගේම අපි බියවීමත් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් දැන් අනිත් හැම දෙයකටම අපිට සාකච්ඡා කරන්න පුළුවන් නිසා ඉතින් මට අපි අවසාන වටේදී ඔබට තෙන්න දේ සම්බන්ධ ඔබ වහන්සේට යොමු වෙන්නේ දැන් මේ පනතක තුලින් කතෝලික සහ ක්‍රිස්තියානි සභාවන් වල බියක් තිබෙනවා මේ දැන් තියෙන සුහදත්වය තවදුරටත් නැති වෙලා යන්න පුළුවන්ද කියලා. ඒ ගැන ඔබ වහන්සේ මොකක්ද කියන්නේ? මගේ නම් එහෙම අදහසක් නෑ. මම ඊට කලින් තව කාරණයක් කියන්න ඕන. ඒකම අපි ජයග්‍රහණ සංවිධානය හැටේ 1993 අගෝස්තු මාසේ සම්මන්ත්‍රණය සියලු ආගමිකයන් සමග මෙතන අපි බොහොම හිතවත් වියන් ප්‍රනාන්දු අගරදගුරුතුමත් ඉන්නවා. මෙතන අපිත් සම්බන්ධයි. අපි කවුරුත් සාකච්ඡා කළා අර කියනවා වගේ මේ කියන ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රශ්නය පිළිබඳව කොහොමද ගන්න එකක් රාජ්‍යනව සංවිධාන මගින් කරන ක්‍රියාදාමය අනිත් එක ආගමට හැරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියන්නේ සියලු දෙනාම අපි එකතු වෙලා මේක ලිඛිතව අස්සම් කරලා රජයට ඉදිරිපත් කරා එකල හිටපු ජනාධිපති ඩීබී පීතුංග මැතිතුමාට මොකද ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙතනදී පැහැදිලිව සෑම් ගුණවර්ධන පීතුමා කිව්වා සාන්ත පාවුළු පල්ලි එතුමා කිව්වා කතෝලික ඇන්ජලිකන් ඒ අය මේ කරන ඇසම්බ්ලි ඔෆ් ගොඩ් පල්ලිය තමයි යම් යම් දේවල් සහ ලයිට් හවුස් පල්ලියේ යම් යම් දේවල් දීලා හරව ගන්නවා කියලා. ඉතින් එහෙම අපි සම්මුතියක් අපි උත්සාහයක් කියලා තිබෙනවා මේ සියලු පාර්ශ්වයන් එක්ක සුහදත්වයෙන් අපි සම්භාවනීය ඒ ගෞරවාන්විත පුද්ගලයන් හැටියට කොහොමද මේ ප්‍රශ්නේ විසඳාගන්නේ. නමුත් අපිට ඒක निराකරණය කරගන්න ලැබුණ නැති නිසා තමයි මේ තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ. අපි මුලින් කිව්වා වගේම ඒ පනතක් ඒ නීතියක් ගෙනාපු පමණින් ඒ කියන ගැටලු මතුවේ නැහැ වරදක් නොකරන කෙනෙකුට. ඉතින් ඒ නිසා පනතක් අවශ්‍යයි කියන එක තියෙන යම්කිසි එකකින් සකස් වූ සංශෝධන ආදී තියෙනවා නම් ඉදිරිපත් වීම වෙනම කාරණයක්. මානව හිමිකම් වගේ දේවල් ඒවා ඇත්ත වශයෙන්ම බුද්ධ ධර්මයේ තමයි මානව හිමිකම් පමණක් මේ සත්‍යයන් සම්බන්ධයෙන් පවා හිමිකම් කතා කරන්නේ. එතකොට ඒ පිළිබඳ අපේ ගැටලුවක් නෑ. නමුත් වර්තමානයේ සකස් වෙලා තිබෙන නීති පනත් කිතුම්පත් ආදී බටහිර යුනෙස්කෝ ආයතනය වගේ දේවල් එක්ක මේවා පුළුල් පරාසයක් තුළ අපි සාකච්ඡා කළ යුතු දේවල් මේ අපි දැනට මේ කතා කරන මාතෘකාව එක මතු පිට කාරණයක් විතරයි යන්නේ මේ ආගමට හැරිච්ච මොකද්ද වෙන්නේ කියන්නේ. මේක මම මුලින්ම ප්‍රවේශයක් හැටියට කියප දෙයක් කිව්වා. මේක ජාත්‍යන්තර බැඳීමක් සමග යන විශාල ආක්‍රමණයක් එක්ක යන ගමනක් කියන්නේ මා ළඟ මේ මොහොතේ තොරතුරු තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම අපේ රට ගිල ගැනීමේ කුමන්ත්‍රණයක්. ආනන්ද සංගරි මැතිතුමාගේ
there is excitement some dan nyaya sangari etuma ghatane kala